එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති දුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කිරීමට සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අරලියගහ මන්ත්‍රයේදී සිවිල් සංවිධාන නියෝජිතින් අතර පැවති හමුවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. සිවිල් සංවිධාන නියෝජිතින් පිරිසක් අද පසුරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවා. අරලියගහ මන්දිරයේ පැවති මෙම හමුවට පූජ්‍ය දඹර අමිල හිමියන්, අමාත්‍ය රවුෆ් හකීම්, පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.එම්. ෆෞසිය යන මහතෙරුන් ප්‍රමුඛ දේශපාලඥයින් සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීහු පිරිසක් එක්ව සිටියා. අලුත් ව්‍යවස්ථාව සම්මත කරලා ඒ නිසා නිදහස ඉදිරියට ගෙනියන්න ඊළඟ අවුරුදු කීපය වැදගත්. ඒ අවුරුදු කීපය වැදගත් නම් එහෙනම් මේ ආණ්ඩුව බලයින්ට ජනාධිපතිවරණය දිනන්ට ඕනේ. අපේ අපේක්ෂකය හැටියට අපේ පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කළා තියෙනවා. එතනින් අපි බලාපොරොත්තු වෙන්නේ පාර්ලිමේන්තු ඡන්දෙත් ජයග්‍රහණය කරන්න, බහුතරයක් ලබා ගන්න. සුළුතරයක් හැටියට කරන්න බැරි වුණේ වැඩ කටයුතු බහුතරයක් හැටියට ආණ්ඩුවේ කරන්න. මොකද්ද විකල්පය? ආපහු සුදු වෑන් ගේන්නද? අන්ත ජාතිවාදී ආගම්වාදයට යන්නද? ඒ නිසා විශේෂයෙන්ම ඒක ආරක්ෂා කරන්න මේ අවස්ථාවේදී සිවිල් සමාජය ඔබ සියලු දෙනාට මම කියන්නේ අපි ඔක්කොම එකතු වෙලා මේ සැරේ අපේ අපේක්ෂකයව ජයග්‍රහණය කරන්න අපි ක්‍රියා කරමු කියලා. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කිරීමේ පළමු ඡන්දය ප්‍රකාශ කිරීමට එල්පිටියේ ජනතාවට අවස්ථාව ලැබී ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. ඊයේ පස්වරුවේ එල්පිටියේ ප්‍රදේශීය පැවති ජනහමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. එල්පිටිය ජනතාවට විතරක් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා වෙනුවෙන් ඡන්ද දෙන්න ලැබෙනවා ළඟ ළඟ අවස්ථා දෙකක්. 7 වෙනිදා නාම යෝජනා දුන්නට පස්සේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එතුමා තමයි රටටම ඕන කියලා පළවෙනියෙන්ම ඒ තීරණය අනුමත කරන්නේ 11 වෙනිදාට එල්පිටිය ප්‍රදේශයේ ජනතාවයි කියන එක අපි තාඩම්බරින් මතක් කරන්න. මේක හිතන්න එපා එල්පිටිය ප්‍රාදේශීය සභාවේට සීමා වෙච්ච අර්ථයක් තියෙන මැතිවරණයක් කියලා. මේක තමයි ජනාධිපතිවරණයේ පෙරවදන. ජනාධිපතිවරණ ප්‍රති ඵලයේ පෙරවදන ලියන්නේ තමුන්වහන්සේලා. මේක ජනාධිපතිවරණයේ මොරාල් එක වැඩි කරන ඡන්දය. රනිල් වික්‍රමසිංහ මහදැන්කුව කොල්ලකනකට කටේ පිට්ටු වගේ බලන් හිටපු හුගුඩුව නෙවෙයි අද මේ රට දෝනේ. ජිනීවා මානව හිමිකම් කොමිසම වලට ගිහිල්ලා මංගල සමර දීලා මේ රටේ රණවිරුව යුදාපරාධ කාර්යය හැටියට පිළි අරගෙන රණවිරුවන් දඩයම් කරන්න මඟපාදල දීපු ඒ ප්‍රඥාප්ති වලට අත උස්සද්දි කට වහගෙන බලන් හිටපු හුගුඩුව නෙවෙයි අද මේ රට දෝනේ. යුද හමුදා බුද්ධියන් සාකර්මණ්‍ය කරලා හිර ගෙවල් වල ගාල් කරනකොට දැක්කේ ගේ ආණ්ඩුව වරප්‍රසාද මුක්ති පිටකනේ හිටපු දේශපාලඥයෝ නෙවෙයි අද මේ රටේ ඕනේ. මහා සංඝ රත්නයට බොරු චෝදනා පටවලා ජම්ප රන්දවන්න වලිගනකොට කතක් අරින්නේ නැතුව හිටපු ඊනියා බෞද්ධ නායකයෝ නෙවෙයි අද මේ රටේ ඕනේ. පන්සල් වල පින්කඩේට පවා සීල් තියනකොට උන්නහලගේ කටවලු සීල් තියාගෙන කටවල් අරින්නතෝ බලන් හිටපු ඒ ආණ්ඩුවේ දේශපාලඥයෝ නෙවෙයි අද මේ රටේ ඕනේ. ඒ සහරාලට තවදුරටත් වැඩෙන්නේ නැති කියලා කියනවා. හදිසි නීතිය අයින් කළේ සහරාලගේ ඊළඟ පින්ම පණි ඊළඟ මරාගෙන මරන ප්‍රස්ත ප්‍රහාර එල්ල කරන්න පොටපාදල දෙන්න ලංකාවටම ආදර්ශයක් පෙන්වන්න ඕන. මෙතන පක්ෂ ભેදයක් නැහැ. සහරාල්ලට ජම්පර් රඳපු නැති ආණ්ඩුව අපට එපා කියන පළවෙනි පණිවිඩය තීන්දුව එල්පිටියෙන් සම්මාසල දෙන්න ඕන. දැන් තියෙන තත්ත්වයට ජාතික ආරක්ෂාවට වඩා සත්ත්ව ආරක්ෂාවක් නැත්තම් තියෙන්නේ ඇතින්නෝ හද්වෙනෙක් ටික රැක් තුන මැදලා මගේ දැනීමියා විශ්වාසයේ හැටියට ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි ගැබ්බර සහ එසේ නොවන ඇතින්නියන් 7 දෙනෙක් එකවරම ලෙසින් මැරි වැටලා තියෙනවා. ජනතාවට වගේම සතා සීපාව ඇතුළු සියලු සත්වයන්ට ආරක්ෂාව සැලසීම රජයේ යුතුකම වගකීම. ඉතිහාසෙ ගොඩක් වහපුවා තියෙනවා කන්‍යාවියන්ගෙන් ස්නානය කරගත්තු බලේ තියාගන්න නායකයෝ හිටපු රටක් නෙමේ. ඒ නිසා මේ ඇතින්නියෝ ඝාතනය කෙරුවෙත් මොකක් හරි බිලි පූජාවකට හරි මොන හරි දෙයකට භූත දෝෂයක් ඉඳද කියන එක අපි දන්නේ නැහැ. ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නිල ආරාධනාවක් ලැබී ඇතැයි එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. එය ඇතුළුව දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් අපිට පොහොත්පත් එක්ක එකතු වෙන්න උවමනාවක් නැහැ කියලා අපි කියන්නේ මේ අපේ අනාගතය වෙනුවෙන් නෙමෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනාගතය වෙනුවෙන්. අද අපිට උ දිනන්නත් බෑ කියලා බුදුමහා දන්නවනම් මහින්ද රාජපක්ෂ මහත්තයා කල්පනා කරන්න ඕනේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ජයග්‍රහණයද තමන්ගේ පක්ෂයේ ලකුණද?
ජනාධිපති අපේක්ෂකයාගේ පක්ෂයවත් ඡන්දනාම ලේඛනයේ නැහැ. තියන්නේ ඔහුගේ නමයි ලකුණයි විතරයි. ඒ නිසා ජනාධිපතිවරණය ඒ අපේක්ෂකයා කැමති ලකුණකින් තරඟ කරන්න ඉඩ දීලා ඉදිරි මහමැතිවරණය පොදු සන්ධානයක් හැටියට පොදු ලකුණකින් තරඟ කිරීමට අවශ්‍ය කරන එකඟතාවයන් ඇති කරගනිමු. විශේෂයෙන්ම ඊයේ පක්ෂ පණිවිඩයක් මගින් සජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අගලවි රාජකාරිය සම්මැතිතුමා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා විදිහට මට පක්ෂ පණිවිඩයක් කියලා තිබුණා. ඒ වගේම ලිපියක් අතපල් කරලා තිබුණා. ඒ වගේම සෛත් ප්‍රේමදාස මහත්තයා මට කතා කරා හවස. ඒ අනුව ඉල්ලීම වෙලා තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්තුමා විසින් එපු ලිපියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් යම් කණ්ඩායමක් විදිහට එකට එකතු වෙලා සාකච්ඡා කරමු කියලා ඊළඟ ජනාධිපතිවරණයේ ක්‍රියාදාමයන් පිළිබඳව. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය දෙන්නේ හිටගන්නේ එක්සත් ජාතික පෙරමුණට විරුද්ධයි කියන එක මම පැහැදිලිව ප්‍රකාශ කර සිටිනවා. රටම අකමැති එකම අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඒ නිසා අපිට මේ ප්‍රතික්ෂේප වෙන අගමැතිවරයා එක්ක තව දුරටත් ගමනක් නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයා තිබේ කාගේ හරි මේක ඔළුවේ පටවන්න. එමින් ගිල පැතුවා සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ඔළුවට. නොවැම්බර් මාසේ 17 වෙනිදා රනිල් වික්‍රමසිංහ මහත්තයා කියයි නියෝජන නායකකමෙන් උතයින් වෙන්න ආපහු අපේක්ෂක තෝරගන්න ඕනේ. නියෝජන නායකකමෙන් නැති වෙන තත්ත්වයක් තමයි සජිත් ප්‍රේමදාස මහත්තයාට පත් වෙන. මේක තමයි ඇත්ත තත්ත්වය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බොහෝතරයක් දැන් අපිත් එක්ක එකතු වෙමින් පවතිනවා. ඒ විතරනේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුත් අපි ඉන්නවා. එකතු වෙන්න බලාගෙන. තව දවස් දෙකක් යනකොට ඔබට දැක ගන්න පුළුවන් කවුරු කවුරු වේදිකාවල නැගීද කියලා. දේශපාලකයන් ඔක්කොම ප්‍රශ්න ගැන කතා කර අහනවා. ගෝඨාභය මහත්තයා මොකද කරන්නේ? උත්තර දෙනවා. මේක නෙමෙයිද වෙනස? සිමෙන්ති කොට දෙකක් ගන්න ඕන නම් සජිත් මහත්තයාට ඡන්දෙ දෙන්න, රට නැවත ගන්න ඕන නම් ගෝඨාභය මහත්තයාට ඡන්දෙ දෙන්න. ඔතන සරණව කියන්නේ. හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා තම ජනාධිපතිවරණයට තරඟ කරන බව අද නිල වශයෙන් අනාවරණය කළා. ඒ ජාතික ජනතා ව්‍යාපාරය නියෝජනය කරමින් ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමේ උත්සවය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අද පසොරුවේ පැවැත්ුණා. එහිදී එම පාර්ශවයේ ජනාධිපති දුර අපේක්ෂකයා ලෙස නම් කිරුණේ හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතායි. මෙම තීරණය සාමූහික තීරණයක්. මේ දිමා බලාපොරොත්තු වෙන්නේ ඔබ සමග එකතු වී මේ රට හදන්නට මිස මට පෞද්ගලිකව මේ රටේ ජනාධිපති වීමට නොවේ. ඊට වඩා දේවල් මට ලබා ගන්නට තිබුණා මගේ සේවා කාලයෙන් පසු. මා සෑම දෙයක්ම පසකලා අද මේ රැමිනටලා ඉන්නේ ඔබත් සමග මේ ගමන යන්න අපේ අනාගත දරුපරුවන් වෙනි. මම මේ අවස්ථාවේ ඉදිරිපත් වෙනවා ඔබලාගේ ස්වාධීන අපේක්ෂකයා ලෙස. ජාතික ආරක්ෂාවට මා දකින ආකාරයට අවශ්‍ය වන්නේ මේ සංහිඳියාව. ජාතීන් අතර තිබිය යුතු එකඟතාවය. එම සංහිඳියාව මේ රටේ ඇති කළ හැක්කේ පක්ෂ දේශපාලනයකින් නොවේ. එය කළ හැක්කේ මෙවැනි ස්වාධීන රාජ්‍ය නායකයෙකුට පමණයි. මේ අතර හිටපු යුද හමුදාපතිවරයා ජනාධිපතිවරණ සටනට පිවිසීම සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී මව්පිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු මේච අජිත් ප්‍රසන්න මහතා මෙලෙස අදහස් පළ කළා. මහේෂ්රයි අවසානයේදී සරත් පොන්සේක මහත්තයාට උදව් කරනවා 2010 ජනාධිපතිවරණයේදී. ඒ ප්‍රතිඵලයක් විදිහට ඔහු හමුදාවෙන් නිරපනෝ. නිරපවම ඔහු යනවා ඇමරිකාවට. ඇමරිකාවට ගතු කියනවා. ඊට පස්සේ ඔහු CIA ඒජන්තයෙක් බවට පත් වෙනවා. අවසානයේ ඔහු ඩුබායිහි ඇමරිකානු කඳවුරේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලෙස ඇමරිකාවට සේවය කරනවා. ඊට පස්සුව තමයි 2015 මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජනාධිපති වුණාන් පස්සේ මහේෂ්රයි ලංකාවට එන්නේ. අවසානයේ තමන්ට වඩා ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් 8 දෙනෙක් සිටියදී ඇමරිකාවේ තිබෙන බලපෑම මත යුද හමුදාපති දුරට පත් වෙන ලෝකේ හමුදාව හැර ගිහලා අවුරුදු 5කට පස්සේ යුද හමුදාපති වෙච්ච එකම එක්කෙනා මහේස්සරණයි. හිරේ විලංගුවේ දාපු බුද්ධාශ්‍රය නිලධාරීන්ට අප දෙන්න කියලා මහේස්සරණා කිව්වේ නෑ. එහෙව් මහේස්සරණායක කියනවා මට සහරාන්ල ගහපු එක ගැන ආරංචියක් ලැබුණේ නෑ කියලා. එතකොට මොකද්ද කියවෙන්නේ? ඔහු යුද හමුදාපති දුරේ වගකීම දරුවේ නෑ. ඉතාම පැහැදිලිව ගෝඨාභය රාජපක්ෂට දකුණෙන් ලැබෙන රණවිරු ප්‍රජාවේ ඡන්ද සහ සිංහල බෞද්ධ සිංහල කතෝලික ඡන්ද දැහැගෙන ලක්ෂ 2 3ක් අරගෙන ගෝඨාභය රාජපක්ෂ පරාද කිරීමේ කුමන්ත්‍රණයක් තමයි මහේස්සරණායක කරන්නේ. මව්බිමට සැබෑ ලෙස ආදරය කරන පාලකීකු නායකත්වයට පත්කර ගැනීමේ වගකීම ජනතාව වෙත පැවරිය ඇතැයි විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. කුරුණෑගල පැවති වියත්මග සමුළු අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ව්‍යත්මග සංවිධානයේ කුරුණෑගල දිස්ත්‍රික් සමුළුව ඊයේ පැවැත්ුණේ එම සංවිධානයට අනුබද්ධ මහජන නියෝජිතයන් විද්වතුන් සහ වෘත්තිකයන් රසිකගේ සහභාගීත්වයෙන් මේ ගමන නැත කරේ නැත්නම්
අපේ රටට අෆ්ගනිස්තානයේ ඉරාකයට ලිබියාවට සිරියාවට ආපෙච්චේ කරනවා. ලතින් ඇමරිකානු රටවලටත් වෙල තියෙන ඉරණ නවත්තන්න බෑ. මෙතන තියෙන ප්‍රධාන ප්‍රශ්න දෙකයි. ජාතික ආරක්ෂාව, ජාතික ආර්ථිකය, ජනපද සතර සමගිය. අනිත් පැත්ත කඳවුරේ ඉන්නේ පරාදීනත්වය, රටේ ආර්ථික විදේශිකයන්ට පිටිනීම කරගන්න කරගත් කඳවුර. මේ ගමන නතර කරන්න මේ රටේ ජනතාවට තීරණයක් ගැනීමට අවස්ථාව එනවා. එහිදී නිවැරදි තීරණයක් ගන්න. අද මේ රටේ මිත්‍රවරුනි ජාතීන් දෙකයි ඉන්නේ. ඒ ජාතීන් දෙක තමයි රටට ආදරේ කරන්නේ උන් සහ රටට ආදරේ නොකරන්නේ උන්. එහෙමනම් ඔබ තීරණය කළ යුතුයි රටට ආදරේ කරන්නේ උන්ගේ නාශද ඵලයට නැත්නම් රටට ආදරේ නොකරන්නේ උන්ගේ නොනද කියලා ඵලයට. අපේ දරුවන්ටයි ඒ දරුවන්ගේ දරුවන්ටයි ජීවත් වෙන්න පුළුවන් රටක් තිබිය යුතුයි. ඉතාමත්ම නිවැරදි තීරණයක් ගත යුතුයි මේ ජනාධිපතිවරණයේදී. ශ්‍රී ලාංකික කියන හැඟීම දැනෙන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වගේ කෙනෙක් අපි අපේ ජනාධිපති විදියට පත් කරගත යුතුයි මිත්‍රවරුනි. ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විරුද්ධවාදීන්ට නඩු පැවරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහද ගම්ලත් මහතාට බලපෑම් කිරීම පිළිබඳ ජනාධිපතිවරයා වහාම පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බව නීතිඥ සංවිධානය එකමුතුව පවසනවා. මේකමුතුවේ සභාපති මනෝජ් කමගේ මහතා අද දින සතියග අරුණ පුවත්පතේ පළ වූ සමුග සාකච්ඡාවක් උපුටා දක්වමින් මේ අදහස් පළ කළා. ජේෂ්ඨ අතිරේක හිටපු සොලිසිටර් ජෙනරාල් සුහද ගම්ලත් මහත්මයා සතියන්ත පුවත්පතකට තමන්ගේ සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් මේ ඇවන්ගාඩ් සිද්ධියේදී සහ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ සිදුවීම් වලදී නඩු පවරන්න කියලා බලපෑම් එල්ල කරලා තියෙන්නේ සාක්ෂි නිසියාකාරයෙන් නොමැතිව බවට මේ වන විට සුහද ගම්ලත් මහත්මයා හෙළිදරව් කරලා තියෙනවා. අරලියගහ මන්ත්‍රයෙන් සහ මේ රටේ ප්‍රබල ඇමතිවරුන් මේ රටේ නඩු වලට බලපෑම් කර ආකාරය නම්ගම් සහිතව සුහද ගම්ලත් මහත්මයා හෙළිදරව් කරලා තියෙනවා. දැන් එතුමා කියන එක්තර අවස්ථාවක් නමුත් මම අරලියගහ මන්ත්‍රියට යනකොට එතන මහා විශාල රැස්වීමක්. ඒක අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වපු FCID එකේ රැස්වීමක්. දැන් බලන්න FCID එකේ රැස්වීම පවත්වලා තියෙන අරලියගහ මන්ත්‍රී. දැන් මොකද්ද මේ රටේ නීතිය? ඒ පවත්වපු FCID එකේ රැස්වීම ඇමතිවරු රාශියක් හිටියා. රාජිත සේනාරත්න, පාටලී චම්පික රණවක, ජවිපේ නායක, අනුර කුමාර් දිසානායක, ඒ වගේම විශේෂ කාර්ය මෙතම ඇලුදරව් කරනවා ලංකාවේ ලොකුම හොරකමට සම්බන්ධුණු අර්ජුන් මහේන්ද්‍රත් මේ රැස්වීමේ හිටියා කියලා. ඒත් නෙමෙයි. එතුමා කියනවා ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වන රවි වෛද්‍ය අලංකාර, ත්‍රිවිධ හමුදාපතිවරු, නීතිපති දෙපාර්තමේන්තුවේ ඔහුට වඩා කනිෂ්ඨ නිලධාරීන් මෙන්න මේ රැස්වීමට කැඳවල තිබ්බා කියලා. දැන් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරිනුත් කැඳවනවා අරලියගහ මන්ත්‍රීට උපදෙස් දෙන්න. එතුමා අනාවරණය කරනවා තමන්ගේ ලිපියේදී රවි කරුණානායක ඇමතිවරයා ඔහු විසින් FCID එකේ නඩු පැවරීම සම්බන්ධයෙන් සුවද ගම්ලත් මහත්මයාගෙන් විමසීමක් කරයින් පස්සේ එයට එතුමා නීති අනුව උත්තර දෙන්න බැදී නැහැ කිව්වට පස්සේ පාර්ලිමේන්තුවට ගිහිල්ලා එතුමාව දැඩි ලෙස විවේචනය ලක් කළා. එතුමාගේ චරිතය විනාශ කිරීමේ ක්‍රියාවලියක් දියත් කරා. දැන් දිල්රුක්ෂි ඩයස් මහත්මිය බලපෑම් වලට යටත් වුණා. හැබැයි සුවද ගම්ලත් මහත්මයා මේ බලපෑම් වලට යටත් වෙලා නැහැ. ඒ බලපෑම් වලට යටත් නොවීමේ ප්‍රතිඵලයක් විදියට එතුමාට වෙලා තියෙන්නේ මොකද්ද? එතුමාගේ නම නීතිපති ධූරයට නිර්දේශ වුණාම ව්‍යස්සාදායක සභාවෙන් ඒ නම පළවෙනි අවස්ථාවෙන් ප්‍රතික්ෂේප කළා දානවා පරිගැනීම සඳහා. එහෙමනම් අප ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා දිල්රුක්ෂි ඩයස් මහත්මියගේ සහ සුවද ගම්ලත් මහත්මයාගේ මේ අධිකරණයට බලපෑම් සහ නීතිපති දෙපාර්තමේන්තුවට නඩු පැවරීමට කරපු බලපෑම් ගැන සොයන්න ජනාධිපතිතුමනි විපණින්ම විශේෂ ජනාධිපති කොමිසමක් පත් කරන්න. මොකද උනේ විශේෂාංගයේ දැන් බලාපොරොත්තු වන්න. මොකද උනේ වැඩසටහනේ අද දවසේ අපේ ආරාධ්‍යය වෙන්නේ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහත්මයා. අයබෝන් ඔබතුමාට. අයබෝන්. පහුගිය දවස් ටිකේ සජිත් ප්‍රේමදාස මහත්මයාට විරුද්ධ මතයක ඔබතුමා අදහස් පළ කරනවා අපි දැක්ක. දැන් අවසානයේ කොහොම හරි අපේක්ෂකත්වය එතුමාට ලැබිලා තියෙනවා. මොකද උනේ? එතුමාගේ සමහර ප්‍රකාශ ගැන මට ප්‍රශ්නයක් තිබ්බා. මම හිතනවා එතුමා ඉදිරියට ඒවා නිවැරදි කරගනී කියලා. ඔබතුමා අවසානයේ කතා කරාද සජිත් ප්‍රේමදාස මහත්මයාත් එක්ක මේ සම්බන්ධයෙන්? එතුමා මට කතා කරා. එළ මට කිව්වා එතුමාගේ මැතිවරණ ව්‍යාපාරයට මගේ සහයෝගය අවශ්‍යයි කියලා. මම කිව්වා උපරිමයෙන් සහයෝගය ලබා දෙනවා කියලා. සජිත් ප්‍රේමදාස මහත්මයා විවේචනය කළා මේ තරම්ම නැවතවතාවක් මෙහෙම එකතු වෙලා වැඩ කරන්න පුළුවන්ද? අනිත් පාර්ශවයත් එක්ක මට ඊට වඩා ලොකු ප්‍රශ්න තියෙනවා. අපිත් අනුමත කරන ගමන අපිත් එක්ක එකටත් හිටගන්න වෙනවා එතුමාට. එහෙම වුණොත් ප්‍රශ්නයක් කියන්නේ නැහැ. ප්‍රේමදාස යුගයක් යලි නිර්මාණය වීම භයානකයි කියලා කිව්වා. ගෙවල් හැදුව පමණින් සජිත් ප්‍රේමදාස මහත්මයාට දැනුම නැහැයි කියලා ජනාධිපති වෙන්න. එතනදී මම දැනුත් තියන ස්ථාවරයේ එතුමා ජනාධිපති වුණොත් එතුමා ගෙවල් හැදලා විතරක් මදි. පන්සල් හැදලා විතරක් මදි. අද වෙනකම් මට ඇහිලා නැහැ කොයි දිවත් එතුමා ආරක්ෂා ගැන කතා කරනවා රටේ. කොහොම වුණත් අවසානයේ සජිත් ප්‍රේම
ප්‍රේමදාස මහත්මයයි අනිත් කණ්ඩායම අතර තිබ තරඟෙන් සජිත් ප්‍රේමදාස මහත්මය දින්න නෙමෙයි. කෘත්‍යාධිකාරී මණ්ඩලයේත් අවසාන මොහොත දක්වාත් අගමැති තරඟ කළ යුතුයි කියන මතයේ හිටියා 3-2ක්. කිසි ප්‍රශ්නයක් තිබුණ නැහැ. අපිත් හිතුවා ඉතින් ජනතාව විල්ලන දේ දීලා ඒ හරහා ඒගොල්ලොන්ට ඒ බලාපොරොත්තු වෙන දේවල් ගන්න පුළුවන්ද කියලා සාකරන්න අවස්ථාවක් දීමේ වරදක් තියනවා කියලා මම දකින්නේ. ඔබතුමා කියන එකෙන් වක්‍රාකාරයෙන් තේරෙන්නේ මේ අපේක්ෂකයා හරිම තේරීම නෙමෙයි කියන එකද? මම එහෙම්ම කෙලින්ම කියනවා නෙමෙයි. නමුත් අනිත් පැත්තෙන් බැලුවම අගමැතිතුමාගේ අඩුපාඩු නොතිබුණා නෙමෙයි. එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්තුමා කියනවා කොන්දේසි ගණනාවක් ඉදිරිපත් කරයි කියලා සජිත් මහත්මයා. හැබැයි සජිත් මහත්මයා එකෙලාම මේක ප්‍රතික්ෂේප කරනවා. ඒ ණය පත්‍රය ඇතුළත එතුමා ඉන්න ඕනේ කියන එක ඇතර මතක් කරා. බලය බෙදීම ජනාධිපති ධූරය ගැන පක්ෂ නායකයා හැටියට අගමැතිතුමා ඉන්න ඕනේ. ඊට අමතරව එතුමා අගමැති ධූරයේ සිටිය යුතුයි කියන එක ප්‍රතිකාරී මණ්ඩලයේදී ආ තරුණ සියල්ල කියවලා ආයෙවට එකග වුණා. ඇයි මේ සජිත් ප්‍රේමදාස මහත්මයා කියන්නේ මේ වගේ කොන්දේසි කිසිවකටත් මම එකඟ වුණ නැහැ කියලා. මං හිතන්නේ මෙහෙම අපිත් දැක්කා ඒක දැන් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන අපේක්ෂකයා යම්කිසි බලපෑමක් තියනවා කියලා කිව්වොතින් බාහිරව යම්කිසි අපහසුතාවයක් ඇඟට ඇතිවෙනවා කියලා අපි පිළිගත්තා. සජිත් ප්‍රේමදාස මහත්මයාගෙන් මාධ්‍යවේදියෙක් අහනවා රනිල් වික්‍රමසිංහ මහත්මයාට මීළඟ ආණ්ඩුවක අගමැතිකම දෙනවද කියලා. එතුමා හරියට ඒකටත් පිළිතුරක් ලබා දෙන්නේ නැහැ. එතුමාට ඒව නම් අනිවාර්යෙන් කරන්න වෙනවා. එහෙම නැත්නම් ඉතින් වර්තමානයේ තියෙන දේශපාලන අර්බුදම එතුමා මතට කඩන් වැටේ අනාගතයේදී. සරත් ෆොන්සේකා මහත්මයා මෙතරම්ම සජිත් ප්‍රේමදාස මහත්මයාට පහර දුන්නේ මේ අපේක්ෂකත්වයේ සම්බන්ධයෙන් තියෙන අර්බුදේ නිසාද? අපේ අපේක්ෂකයා ජාතික ආරක්ෂාව ගැන කල්පනා කළා නෙවෙයි ගත්තේ කියන එක හැමෝම දන්නවා. මම හිතනවා ජාතික ආරක්ෂා ප්‍රමුඛත්වයේ දිය යුතු තිබුණා මේ වෙලාවේ. ඒ අඩුපාඩු වහගන්න පුළුවන් කියාදාම ඒගොල්ලන්ට ගන්න වෙනවා. ඔය කොන්දේසි කියලා කියන දේවල් කතා කරපු වෙලේ අගමැතිතුමා එයාට ප්‍රකාශ කරලා තියෙනවා. අගමැතිතුමා මට පැවසුවා එතන හිටපු ඇමතිවරුත් පැවසුවා. ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ඇමති බවට පත් කරනවා කියලා ඔබතුමා ප්‍රකාශ කරන්න ඕනේ කියලා ප්‍රසිද්ධි. ඒකටත් විරුද්ධ වෙච්ච ඇත්ත ඉඳලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂගේ යමක් බලාපොරොත්තු වෙන රට ඒකත් අපිට ඉෂ්ට කරන්න පුළුවන් කියන තැනට අපි රට පණිවිඩයක් දෙන්න වෙනවා. ඒක සජිත් ප්‍රේමදාස මහත්මයාට ඒක කරන්න වෙයි.